අද දෙන මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ අපි දැක්කා පහුගියදා අපේ පොඩිමයිනා ඇවිල්ලාම ඉවසීම ගැන ආතතිය ගැන පුනුරුත්තාපනය ගැන කතා කරනවා දැක්ක. මේ පොඩිමයින නාකිමයිනගේ පුතා පොඩිමයිනා නාමල් රාජ පක්ස උන්නහේ. කතාවපියහමකෝ ඉස්සලාම මේ මේ ගොඩක් කට්ටිය දැක ඇති නම අපි අහම උමුකක්ද මෙයාම කියන්න කියලා ම පැහදිලිව එදත්වූ මේ මමනම් පෞ්ගලික වඩ කරනෑ අපති මව පැහැදිලිවේ එදත්වවා මේකන සමහර තරු මේකට සම්බන්ධ වෙච්චායට ම පුරත්තාපනය කළ යතුයි කියෙන කාරපුරමට බැන්න. බෑ අදහපි දකිනවා එක එකත්ව වෙලා නතිමයායට මාන සික්ව යතිසාහනයක් ලබා දෙන්න හඩිුතු කරන්නල මති මං එදත්වේටිය මං අදත්ති මං දත් ඉල්ලාහටින් දෙමවපියගේ මේ දරුවන්ව මානනිසකව මේ තින ආතතිය දුරු කරන්න මේ මානිස්කවම වෙලාතියන පීඩන නැති කරන්න අමපිස්ානය කරවන් නොනදිින් අපි ඉවසන්හිටට ප හම වසන්ගෙන ෑැක ෙගත් තත්ක්කර ග මර නොනෙ කලා කිව හැබැ මර ෙගොලක් ගහත්තම මටත් ලම න් කියල කෑය කන ය පරක් තනන්න බ ය ෙල්ල ගිී ට ේ දැග කොඩටක් ඉන්නකෝ තැන් හැමෝම ඉවසන් නෑලුනේ. හැමෝම ඉවසන්නෑ තමයි. ති එයාම තේරුම්ගන්න නොනේ මිස්සු හමෝමත් ඉවසන්නේ නෑ කියලා. ඒ වගේම නාමර රාජ පක්ෂට අමතක වුණා මේ ඔය කියන ආතතිය ඔය කියන ආතතිය ඇතිකරේ කවද. කවුද මේ රටේ අර්බුදය ඇතිකරේ අරගලේ ඇතිවුණේ අර්බුදය නිසානේ. කවුද ගෝල්ෆේස් පිටියේඒවගේම අර්ිය ගහමන්දිරේ ඉදිරිපිට. ඊට පූ ඒ සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රහාරෙල්ල කරේ කෞද කියන්න කොක්කොටම කලින්. ආතතිය ඇතිකරේ කෞද කියන්න කොක්කොටම කලින් මේරට තෙල්පෝලිින් ගේෑස් පෝලිින්ංක් පිය කිරිපිටි පෝලිින්ංක් තිකරේ කෞද කියන්නක ඉස්සලාම පෝලිමත්තිපුුණම ජනාධිපතියනකොට පෝලිම පේන්න බෑ කියලා අර ජනාධිපතිගේ මිරිාන ගේ ළඟතිීච කිරිපිටි පෝලිං අයිං කරන්න ටෝකන්ඩෙන්න්න ජකානැටුවේ කෞද කියන්න කොක්කොටම කලින්. එතකොට ඒගොල්ලෝ මල් රාජ පක්ෂලගේ තාත්තා උන්නහේ. බා මාම උන්නහ, බාපද පොච්ධද මොක්කාල සෙට්ටක නමල්ද මේ රටේ මේ ප්‍රශ්න ඇතිගර, රට ිනිස්සන් ආතතිර තල්ලු කර මේරටේ මිනිස්සුක් ප්‍රෝපකරරි මැයි නමවෙනිද සිදුවනේ රාජපක්ෂලාගේ කට්ටි ඇවිල්ලා ප්‍රාරයක් මැර ඇවිල්ල ප්‍රහාරයක් එල්ල කල්ල සාමකාමී විරෝධාවට, ප්‍රහරයක් එල් කල්ලා ඒකට එල්ල වෙච්ච ප්‍රතිචායක් නෙමේද. නොුවන මේ නවල් රජ පක්ෂ කියවන්නේ. කොහෙ දෙයා හිටියේ ලෝකේ ඉන වෙන ලෝකෙ කොහේ ඉඳගෙන විල්ල කතා කරනවාගේ මික බඩේ තියන්නේ. මයි්‍යයක් ඉස්සර හට ඇවිල්ලා ජනතාවක් අමතල ලදජාවක් නතුව කතා කරන්න පුළුවන්න මේ විදියට. අරි දේශපාලනය කරනකොට බලය තියනා ැතිවෙන එක හරි ඒ අපිත් පිළිගන්න. හැබැයි බලේ රැකගන්න බලේ තියාගන්න නැහුණ කවුද. මේලාට ලේමතින් බලය ගත්ත කවද. ස්කු පාරය කරල බලය ගත්තේ කවුද අපි ආනෝනාමන් රාජ පක්ෂකින් කියපියතු වූ. රටේ ජාතිවාදය අන්තවාදී සංවිධාන හදල වඩල රැකල බලලා මොන පවුලද මේ රටේ බලයගත්තේ බලය අතෑරගන්න බැරුව බලය ඇතැරණට පස්සේ ඒ සංවිධාන දාලා යාාපාලන ආණ්ඩුව ඇතිිය අර්බුද ඇති කල්ලා එක ඉහල තලවල හිටපු අංශවල අ අංශවල හිටපු යවු දාලා ආ. ඒ පාර්ශව දාලා මේව කල්ලා යහපාලන රජය ඇතුළ අර්බුද හැති කරලා මහා කුමන්ත්‍රණය කුට් කරලා ඊට බස්ස පාස්කු ප්‍රහාරය කරලා රාජ්‍ය පක්ෂවරනේ මේ දතට බය ගත්තේ. මොකත්ද මේ මනුස්සේයට වෙලා ලැ්ජ නැත්ත ස. නාමල් රාජ පක්ෂ දමුසරේ ැජ්ජාවක් නැද. මේ විදිට ඇල්ල මාධ්‍යස්සර අපිට ඇවිල් ොහොම කෙප්‍රබාන්න. ඊළඟට දැන් අපි දැක්කා ඊයේ දින අපි ටාරංචි වෙනවා. ්‍ර ලංකා මානම මිකම් කොපේෂන් සභාව විරෝධතා පැවැත්වීම සම්බන්ධය මැඩ පැවැත්වීම හා ඒවට ඉඩදීම සම්බන්ධෙන් මාර්ගෝප්‍රදේශ මාලාවක් පොලිසිය ඇතුළු ඒ සියලු ආයතන වලට යොමු කරලා තියෙනොල්. මේකේ විහිළු සහගතම කතාව වන්නේ අපේ රටේ, නාමල් රාජ පක්ෂලගේ ආණ්ඩු එකුව ගෝටාවේ රජපක්ෂලගේ ආණ්ඩුව කාලෙත් විලෝධතා මර්ධනය සිදුණ සමාජ මාධ්‍ය මර්ධනය සිදුන ඒකම කොටසත් තමයි ඒක අනු කොටසත් තමයි ද මේ රනිල් රජ පක්ෂල කරගරයන්. දැන් අපි දන්න දෙදස් විසිදකේ දහව නිවාස විසිට වනිද ශ්‍රී ලංකා මානම හිමිකම් කොමිෂන් ස බාව මෙන්න මේ ලියවම නිකුත් කරා මේැ මහජනාරක්ෂක මාත්‍යන්සේ ඇමතිවරයාට. නිකුත් කරලා කිව්වා පැහැදිලිව එකන්න ඔය ටිරන් අලෙස්. උන්නහට නිකුත් කල්ල කිව්වා ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවෙන් ඇති අයිතියට තේ මිනිස්සුන්ට විරෝධතා කිරීමට අවසර ගන්න ඕනි නෑ කියලා. මෙතිනෙ ලියවම. මේ අත්සංකරයේ ජස්ටිස් රෝහිණි මාරසිංහ මානවීම්කම් කොපිෂණ කිව්ව මේ ටේ ඒ ්‍රෂ්ඨාධ කරන තීන්දු ප්‍රකාරව මේම අවසර ගන්න අවශ්‍ය නෑ. ොකක්ද මේ කරන්නේ ඒ නැතුන ඇද දෙදදා විසි දෙකේ දහවවිනිවාසේ විසිහට වෙන් දැන් පස නැතුනාද. දැන් අපි ආය ද කිනවා ඊයේ දින මේක මේ කරන විදිිය මෙහෙමයි මේක ඒක කියල දින මෙන්න මෙහම. ඊයේ දින නිකුත් එච්ක. රැස්සීම් සඳහා පූර්ණ ස පැ සහතික කිරීමට සුදුසු සැක. රැස්ීම් සඳහා පූර්ව සීම පැනවීම සහතික කිරීමට. හුදු සැක බිය හෝ උපකල්පන ප්‍රමාණවත් නොවේ. මතකට ගෝල් ෆේස් පිටියේ විරෝධතාරන්න බැෑෑ බෑබෑ අපිට බෑවෑම කරන්නන්න බැෑ හෙම කරන්න දෙන්න බැ කියනවා. අමැයි නමවෙනිදා සැමරුම් කරද විරු සැමරුම් කරද්දිී ආවා තම අහන්නේ මේක පෑදි ලෝගනක හුතු සැක බිය හෝ උපකල්පන ගොලිස්කාරයු උපකල්පනය කරන්න ඒගොල දක්කි තියෙනද දැන් අපිගෙන අයුතු දැන් අර නූර් නියම බෝඩයක්ක් ත්ස යකොට න්න ොකද අයුතු ජනරාශයක්ක් ඇති කරලු මෙහම කරලු අරමරල් ොකද ඒසේ කතාව තරුම් කොහෙදක් ොහෙතේ ඒක උපකල් පඩයක්න. ඔහද අයුතු ජනරාශයක් වනේ හයද සාමය කඩවනේ සාමය කඩවනේ පොලසියඔඋුන් වෙලලා තන මකම් ජකානට පුයිද. ඒ මිනිසුන් ගුපිද කර පුන්න. ඒතකට ඒකත් සාමය කඩවීම. සාමකාමේ ව එනදට සාමකාමය කරන දයට ගිල්ලලා බාල්ධිය දලා එතන බකට්ටක පෙරලලා මෙන්න අයුතු ජනරාශ. මේ වගේ රෙද්දක් ඇඩගත්ත පොලිසිය උන් ඉන්නක අපේ රටට සාපයක්. මේ පොලිසිය උන්ටික මේ දේශපාලකන්න මුට්ටියල්ලන කාලකණ්ඩි පොලිසිය හැතිකරේ මේ රටට සාපයක් අපේ රටේ ශ්‍රීලාංකිකත්තට අපාසයක් ඕකුන්ගේ පෞුල්ලලය උන්ට ලැජ්ජාවක් නැතික ඔකුගේ ලමුන්ට ළමයින්ට දෙ නෝඩට අම්මල තාතල ලැජ්ජාව නැද කියලා පියහනවා. ලද්ජ නැද්දෝ ඉතමු සලක පුතාලා. මහසැමියලා තාත්තල අ ඇවිල්ලා ලැජ්ජ නැති තුප්පහි වැඩ කරන්නේ. මහා නෝන්ජි නෝන්ජල් හැත්තක් උඹල පවුල් ඔයි පොලිසිය මුට්‍රියයලනෙවුන්ගේ පවුල්. නෝන්දල් හැත්ත දෝපිලා. අපෙන් කාල බඩ පුරෝගට රෙද්ා අස්සර රිංගකට ඉන්නවා ගෙට වෙලා. තාත්ත ගීල්ලා පුතාගිල්ල රටේ නන මිනිසුන්ගේ අයිතිවාසිකන් කරලා ලැද්ජ නැතිය වකරන්න. නෝන බුදි. බුදයි දුවල බුදී ඇයි කතා කරපය තොපිල ගෙදර කියන්නේ එකයි. ලැද්ජයි. මේ වි පොලිසිය විද හැසිරන පවුල්ලේ උට වගවීමන්නේ නෑඩාට වගවීමන්නේ කතා කරන්න. ඇයි අහන්ඩ හොම ඇසිරෙන්නේ. ඔයි පොලිසිය එරට මූලික යිතිවාසිකන් කඩාගන. ඒ ඉ දැන් මා මේක දුන්න කියලා මාන මිකම්ම එක දුන්නයි කියලා මේ වි නිර්දය ස ුන් කියක කරයිද අට ටිර නල සුන්නහ මොකෙද්ද. ට කිසිම . ගවීමන්න ඇති කාලකන්නේ පාහරයක් තිරන්නලෙස් කියන්නේ. කාලකන්නේ පාහරෙක් ය මැතිකනෙක්්ද මැරෙක් තක්කඩෙක් කතා කරන්න බැව්ට කතතා කර තමුස අපට කතා කරන්න කරගන්න මොල අපි කතා කරන්නේ කරගන්න මස නතිී කරන්න තිරන්නලස්. මුලිකයිවාසිකන් කියන්න මොදකිල කරන්න ්‍රජාතන්ත්‍රවාදය කර මොහද කරගන්නවා. චන්දයෙකුත් නැතුව ලා ජාතිකලස් තුලල් ෙත වල්ලසෙන් රගනල ම බබගහන ගල්ට. ඊලගෙන එනවා මේ අපේගින් සමක්කට ටගෙනවානේ මේ දවස්සල මේ මේ මගේ රට අර්බුදය කළ දයනකොට විරෝධතා මේවා කරන එක වැරදිී අපේ රට ස්ථාවලත්වය ඇති කරන්න දෙන්න. තවරත්තය කවදද තිබුණ කියන්නකු. අපි තිස්සවුරුදු යුද්ධයක් කර තාවරත්වය තිබුණද ඒත් අප රට මුූලිගච් වාසිකන්තික ආරක්ෂා කරන්න මේ රට පාලක කටුවුද කර. අපි ඊට පස්සේ විමධ. අන්තවාදී ප්‍රහාරවලට සංගවිධානව ප්‍රහරවලට විදේශප ලක්ව ඇතිකරපු සංගිධානවල ප්‍රහාරවලට දක්ුුණා. හැබැයි ඒ කියලා මොකද වනේ මොකද වනේ. ඒ කියල ප්‍රටේස්ථාවරත්තේ නැති වුණනා එක නැති වුණනා නමුත් ඒ කියලා රටේ මානවීමමිකම රක්ෂාව වුණාද වඩා සාමකාම විරෝත්තා පවත්වන්න පුළුවන් වුණද පුළුවන් වුණා. හැබැයි ප්‍රාජපක්ෂ ලැක්කාලේ වෙඩිත්ති අපි දන්නව එක. ඉදි නමුත්. මතකදයාගන්. අපේ රටේ අවෞරුදු හත්තා හතර තුළ රුපියල කොහෙද ගීල්ල දේෙන කියනක බලන්න. රටේ ආර්ථික වර්ධනවේගේ මේ රට උද්ධමනය කොහෙද ගීල යෙන කියන බලන්න. මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මනින්න යන්නේ මේ උද්ධමනය හා ආර්ථික වර්ධනවේගේ කියන අගවලන්නම් ඒක කෙරෙනයක් නෙමෙයි. කවදක්කත්ත එහෙමන අයිතිවාසිකම් මේ රටේ දිනාගන්න වෙන්නනෑ ැෙන්න්නෙත්න. හොදන මටක දයාගන්න ඔය උදේ ඉන්නම් හවසන කෙපර ාන සෙට්ට එක. ඊළඟට ම මේ කතා කරන්න වශ්‍යය මේ අපේ මංජු මිශ්ෂංක. අපිදන්න අරගලයක් එක්ක මේ රටේ විකල්ප දේශපාලන සංවිධානවලට විශාල වධානයක් යොමුුණ. මංු නිශ්ෂංක කියන්නත් මොකක්්දුවස් සිංගියු ලිට කියල සංවිධානයක් එක්ක දේශපාලනයට විසන ප්‍රපාශ්වය අපට ඒකට කිසිම විරෝත්්තාවක්න හැබැයි මම ගෝටාවේ රාජ පක්ෂණේ කැමැති, ගෝටාවේ රාජ පක්ෂ මර්ධනය දකමැති ම රනිල්ර් වික්‍රමසිං රාජ පක්ෂණ නෙේ අකමති නි වි්‍රමසිං රාජ පක්ෂක ප්‍රපත්වලට යමති. මං්ජුනිෂෂංකගේ නෙමෙයි ම කැති යගේ ප්‍රතිපතිවට මකැති නෑ මොක්දේ ප්‍රතිපත්තියඒ එකකු ගොඩක්දේවල්ල එක ප්‍රතිපත්තිය මක්දමි. ආං යනවා පුද්ගලයේ පිවේචනයක් කරපු ගම චෝදනාවක් එල්ල කරපු ගම ආං යමන එන්තරවාසි. මේ යන නඩුදාන්. ආං යන ලංකා ඊනිවුස්සකට විලුත්ව නඩුදන්. හෝ පොඩ්ඩ. හෝ පොඩ්ඩ. දේශපාලනර නාමරජ පක්ෂක මංජු නිසන් දෙයක් ඉගෙනගන්නේ කටාව මැරකමනේ ප්‍රවර්ධනය කර නාමල් රා පපක්ෂ ඒක කියලලා අපේ මිනිස්ු තිවසන්න නෑ. කියලා නමල් රාජ පක්ෂ කරන්න ඒ මැරකම සාධානය කරන ඇම මංුනිසාන්ගේඒ කතායි පොඩ්ඩක් ඉගෙන ගන්න ඩැඇති න නමල් රජ පක්ෂගේ යා කියන බලය ගැන දේශාලනය අපි ඉවසන් එවසෝඩ අනිත්තා ඉවසන් ඒම ගන්න දේශපාලනය කරනනම් ඉවසීමතියෙන් නෝනේ. ඉවසීමතිෙන් නෝනේ. ංජ නිසංන්ක මත්තයෝ ඔයාත් එක් මට කිම ප්‍රශ්ටයන වගේ දේශපාලනෙන් ගැත්ට ප්‍රශ්ටෙන හැබැයි පුතේ ගෝටාවේ රාජපක්ෂ වගේ මිනිස්සුන්ගේටවල්ලට ඉබ්බදාන්න ඔබතුමා උත්සාහ කරනවන ඒ අපි අනමත කරන්න. චෝදනාවක් ආපුම චෝදනාවට ප්‍රතිචාරදක්වී යුත්තේ මර්ධන එ නොව ඒකට ප්‍රතිචාරදැක්ව යුත්තේ. ඔබගේ පැත්තේ සාධාරණ සාක්ෂිහා කරුණු මතින්. ඔබේ ප්‍රතිනූපය හදාගන්නේ ඔබයි අපි නිමී. මාධ්‍යයෙන් එෙේ ඔබේ ප්‍රතිරූපය හැත් නැති කරන්නේ. ඔබයි ඔබ අද කරගන දීන මංජු නිශ්ෂංකය ඔබේ ප්‍රතිරූපයේ බිමටම පහත් කරගන්න එක. සාමාන්‍ය මේ රටේ මූලික යිතිවාසිකම් වලට ගරු කරන භාෂනය නිදසට ගරු කරන අයාපි දන්නවා ත්‍රෝධනා කියනදේ දැන් පාස්කු ප්‍රහාරය ගන්නකු. ඒදවස්සල කරනකොට ඔය බැදුම් කර වංචාව. පාස්කු ප්‍රහාරය. යද සීනිවංචාව සුදුලුණු අංචාව. මේමක් කරනකොට මූලිග වශයන් ඒවලා වෙති වුණේ චෝදනා පමණයි. ඒවෙලා වෙ සාක්ෂිතිබන්නේ හැයි ඒත් චෝදනාව සමාජකත වෙලා ඒ පිළිබඳ භාෂණි නිදහස තුළෙන් ඒක ඉස්සරාට ඇවිල් ඇල්ල තමයි සාචියකතු වෙලා කරුණු එක තුවෙලා කාරණයක තුවෙලා පැමිණිලි වැටිලා වැඩපිළිවල සිද්ධ වෙලා යුක්තියටවුවීමේ යාන්ත්‍රනය පටන්ගන්න. ඒමනං. නි යන් කිය න නස්සේකට ෝදනක් කරන්න ෑයි කියලලා එය ගෝටබේ අත් හක නප හිතන ා පක්ෂල හපහ. . අර හොරා හොරා ඒ හොරාකිවේද. රාජපක්ෂල හම වනොත්හෙම. අර නඩු දාන්න වෙන. ගීල්ල තහනම් නියෝක ගන්න වෙන හැමේකටම පස්කු ප්‍රාය ගන ගෝටබේ සම්බන්ධය කියලා කියන්න එපා මන්ද රාජපක්ෂ සම්බන්ධය කියල කියන්න පා කගේ උ විගන දව රජ පක්ෂල එකළු චෝදනකක්. ඉගන ගන්න ේශපාලි. මංකිවේ. ඒ ඉන්න විල්ල පාට් ටවා දේශපාලනය කරන්න පුුවන් කියලා හිතනවා කෙල්ල චෝදනාවක්කාපපු ගමන් වයරක ෂෝට්ටනවා. එහම වෙන්න බෑ ඒහම මෙනවන ඔබ හිටලර් කෙනෙක් මන්ජ නිස්සංක. ඒම ඉතන ඔබේතන නෑ ඔබට විරුද්ධෝ චෝදාව කරන්න බෑ කියලා. ඔබ හිට්ලර් කෙනෙක් ෝටාබයටත් වඩා අන්තබෑලක හිට්ලර් කෙනෙක් එකක හොඳර මතක තියාගෙන ඔය වැට පිළිවට එයන්නා ම අනමත කරන්න මුද ලංකා නිියස කියන්නේ. අපි දන්න සඳරුවන් සේනාදීරයමට පොඳ කිදිර කරන්නේ ඕ එදවස්සල යහපාල් නාණ්ඩුව ආපු ගමන් අඩ්ලෝර. ඊට පස්සේ ආය බ්ලොක්් කර. නේද? ඒඇන මොකද අද රනිල්ටත්වාදිනවා. එදා මෛත්‍රගේ හොඳ කිවනට මෛත්‍ර වැදි මාර්ගයනකොට වැරදෙන්න්නවා. එතට රනිල් හොඳරනකට හොඳ කියලාය වැර රනිල්ලා වැරදි මාර්ගයනකට වැරදෙන්න්නවා වැරද්ද වෙන්න නොට දරගන්න බැරිනාං. ඒ ොක්කරපු ආண்டுුගෙන් ඉස්லாම කතා කරන්න. ඒම වැඩවිලකට ගිය ලංකායි නිියසකට ගීල්ලා ඔයාය අයු ිෂංක වයනවා යනවා එංගලන්තන නඩදන්. ඉගත න නඩදාන්. රාජ පක්ල ඒමන එංගලන්ට කීපාරක් හිලතින්න නද ලංකායි නිියසකට විරුත්ව නුදන්. මාධ්‍ය මර්ධනය කෝමකර ඒ මාධ්‍ය මර්ධනයම තමයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීද පෙබ්බඩවිද එංගලන්ට නිවසකද කියනටෙමයි. ර්ධනය මර්ධනය මර්ධනයට මූනදෙන් මර්ධනයෙන් තමන්ගේ වැඩපිළිවල කරන පුද්ගලෙක් මේ රටේ ප්‍රජාත්‍රවාදී රාමුවට සුදුසුනෑ ඒක ගෝටාව රජපක්ෂටත් පොදයි මංජු ිෂංකටත්පොද රජපක්ෂලටත් පොදී හොන මක දයාාග. ඊළඟට. මම මේ පසුගියදා මෙත්තිකාවිතානගේ දුරකතනෑම තුමකට සම්බන්ධනා ම මෙතන මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පොඩි කරුණක් කියන්නට කැමැති. මෙත්තිකා විතානගේ මාත් එක්කඉතා හොඳින් කතා කර ඔය කොරෝණ බලහත් කොරෝණ අමර ආදාහනය කිරරිීම කාරණාව සම්බන්ධ. ඔබ දන්නම් මාව දෙදා විස්සේ නොෑම්බර මාසි දහත්තෙ නිද අත් අපරා පක්ෂණ පාත්තිමේන්තු අත්ත ඩංගුවට ගන්න කොට ඔය චෝධනා කරන එක කාරණාවත් තමයි කොත් ම කරෝන වතුරේ පැතිරෙන්නේ නෑකි ව්වා කියන එක වරදක් කියන එක. රයි් භූමධානය දෙන්න නේ කියනෙ වරදක් කියීන. න නඩු දැම නතන ම ති කාඩම කතන්දර කියන මෙතිකාමට කිව්වා දෙදස් ඉස්සේ නොයැම්බරට පෙර ඒකොල්ලෝ සෞ්‍යමර්ක්්‍යංශට දැඩුන්දුන්නයි කියලා කොරෝණ වතුර පැතිරණි නෑකය. දැන් හරිද දැන් ඔය අපාධ පරීක්ෂණපාර්තමේන්තුව කොයි පදනකකිගට දැග ඊට පස්සේ මත් අඩ ගොඩාරන සුමා ගාක ්‍රෂ් ාධ කර ම ම පෙත් සම්ගරුව. දන දෙන්න කියලා ඒ පෙත්සම් විසිකරන දවස වේ ම අත්තරං ගොඩරන සුමානා ගානක පපත් එතොට ඒනොැ කේල රමමුක් කඇල්ල විල්ල කියන මනං දැන්න්න සෞඛ්‍ය මතිවර කිය න අපිව නොගගේ ව්වයි කියලා. නොමගේ අපිවවිත රක්නි මේේ අධිකරණයක් නොමගේ අවලතින්. ඒමනං ඒ නොමගේ ඇවීම කරේ න මෙත්තිකාට අනුව ඒකොල්ඩොන මේ ඒකට සෞඛ්‍යමාත්‍යවරි වෙන පවිත්‍රා වන්‍යා රච්චි ඒකොල්ලොන්ට ඒ අනිත්තක. ඒ මෙත්තිගාල කියන මුුණ එක කාරනම්. ඒගොල්ලෝ යෝජනාව විතරයි කරේ ඒකට අදාල රෙකමධාරුව විතරයි දුන්නේ. හරි ඒගොල්ල රකමදාාරුව විතරයි දුන්නේ. නියෝගය තීරණය ගත්තේ ඇමතිවරියයි අතර්ථය. එකන්නේ ඒගොල්ො කියන්නේ වෙනත් ඔය ඕන තරන් ේවා සම්න්ධයෙන් පරිස ප්‍රශ්න සබන්න්නේ ඒගොලො විදි ෙකම ාරු ජනවලු මෙහම කරන්න මර ර ක්‍ර ාම කරන්නෑ. මේ කාරණමදී. දඩවඩස් ගාලා භූමධානය තහනම් කරන්න කටියයුතු කරා කියනක තමයි මෙත්තිකාගේ නාතෙක්ක ඉතා සුවදව කතා කරලා කිව්වෙේ. ඒකත් මං කියන්නේ මේවා දැන් සාකච්ඡා කරන්න. මේ සම්බන්න්නේ මෙත්තිකා මේ වෙනකං ඔය මාද ැවිල මුදත් කතාල න්න දස ොට ැරන මයික ටඇල්ලන හැයිට ප ඇල්ු ද ම කතාගල හුව ොද වෙලාදන්න කියෙලා ඉරිපස්තම යකිව වන්න මේ එකක විස්තර ඒ ආයගේක් පැත් ය කියනවා එහෙම ඒමනං අනි පත්ත විශේෂෙන්ම සෞඛ්‍යමාර්තවරයාගේ පැත්ත ම ඉර සෞඛ්‍යමතිවරට පිබඳ දැනුදුන්න ය කිවේති ඒ එක හෙම වන්න බ ඒ එක නිකං නියෝගයක් වගේ ආවේ අරකයි මේකයිගලි දේබ. තේ ත්ේමගේ පාර්ලිේතු දැම ිඳ සාකච්චා ලා යෙනවා පාර්ලිමේතු සභාගත කරන්න සියලුම ආපු ලියුම් ලේකන ටික සියලු ඊට අදාළ සියලු කරුණු පාර්ලිමේේ සබාකරන ගේ සෞක් කැතිවරයගෙන් ඉල් ටි නොක ජනතාවට දැ ගැදන කෞදු කොත නගත්ත කියලා. හරි ඊල්ලඟට ඒවගේ සෞව කැමතිවරගේ මම ඉල්ලා හිටිය. ඒ සම්බන්ධයෙන් දැන්ට පොලිසිේ පැමිල්ලක් කල තින දෙදාශවිසිියේ නොැබරම ජනවාරිමස් දහත්‍රවෙනිද ඒ දෙදාශවිියක පැමිල්ල සබන්ධ නීතිම කටයුතු ආරම්භ කරන්න ඉල්ලීමත් සෞඛ්‍යඇමතිවරයාගින් කිව යුක්තු කරක ලමු කේලේ රමුක් කඇල්ලගේ යුක්තිය කොහොමද කියලා. හරි ඒකදි මන් මතර නිල්නය කරන්න යන්න ඒගොල්ු ගැන ඒගොල්ොන්ගේ ප්‍රතිරප හග ගොල්ලො නැතිරන්න ඒකොල්ල ඒගොල්ොගේ ක්‍රියාවල අපේ්‍රියාවලින් නේ අපේ වචන වලින් නම එක මංජු නික්්ෂන්කටතදදාලාලයි. හරි. ඊළඟට දැන් මේ අවස්ථාවේදී අනි පසකින් එක්ස්ප නෞකාව සම්බන්ධයෙන් ලස්සන කතාව බහක් ඇතිවෙලා තියෙනවා සිංගප්පූරුවට ගිහිල්ලාධිකරණ කටයුතු පවරන්නේ එක සම්බන්ධයෙන් විවේචනැවිල්ලා ම දැක්කා දර්ශන හඳුන් ගොඩ කියන YouTubeු මාධ්‍යවේදට විරුද්වා අධිර යියෝගයක් කරන තිය නීති ති පාත් ේ නිි ාරිද දෙන්න ොටක්කිනක. ට මතක හැටියල දෙදාස් විසි එකේ මැයි මාස විසිවෙනිදා තමයි ඔය මසකටුතු සිදව වන ක්ස් ්‍රස් පර් වාසේ පටන්ගතේ මැයි වි දැක කො අපිට කාලය තියන්නේ මේ මාස මැයි විස්ස දක්වා පමණයි. ලංකාවෙන් අඩු පවරන්. දැන් මම ලංකාව නඩු පැවරීම සම්න්ධ මට ප්‍රශ්නයන්ද එමක සිංගපූර්ගවෙද මරිකාවවෙද කියනක සම්බන්ධය ප්‍රශ්යන්න හැයි මේම දෙයක් තියෙනවා. ඇයි මේ නීතිපති දෙපාර්තමේන්තුව නිලධරීන්. මෙ අවුරුදු එකහම ආරකටත් වැඩිය ගිය මෙ නඩුව පවරන්න. හැබයි දර්ශනවිල්ල ඒගන විවේචනයක් කරපු ගම සුමානයයි දෙකයි මෙන්න නඩුත්දාල දර්ශනට විරුදත්ව. ඔය වේගෙන් ඔය ඉක්මනින් කියීල්ලා එක්පස්පර්ල් එකටර බිලියනගන වන්ිගන්න නඩුදාන ැරවුණ නම කොට තුමානයෙන්දකි. දවස් ගානෙන් ඊල දර්ශණයට විරුත්තු නඩුදාාලන තනම් යෝගකුත්තරග. හැබයි අරක කරන්න බෑ ඒ. ඒක අවුරදුවකා මාරක් කෙරිලනේ දැමගේ රට වෙනුවෙන් කරන්න ඕනද එකයි තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ආරක්ෂා කරන්න කිව්ම ඒක දික්‍රියාත්මක වීම වෙනයි. එන්න නීතිපතිදය පාර්තමේන්තුවේ නීතිපතිවරයා. ඉස්සලාම කියන්න හෝ ඕගොල්ලොන්ගේ ක්‍රියාවතිය ඕගොල්ලොන් ආරක්ෂා කර කන්නද රට වෙනුවෙන් සේවේ කරන්නද. ප්‍රෝටික් ගොහෙත්වය. එන්නට අප පේන ප්‍රාාවරෘතියගන වෙනගෝ හැරිදි මං පහසයක් මේේ කරන්න ප්‍රශ්න කහන්න්න. ඊළඟට ඔය සිංගප්පුූරුවේ නඩු පැවරු හරි පවරණවා කියනක. පැවරීම මම අනුවත කරම එකට හේතුවත්තිය. අපේ මිනිස්සු සාමරත් දේවල් මගේ මතයි දර්ශනක මතයි වෙනස් එන්න පුළුවන් හැබැයි මතක තියාගන්න අපේ රටේ නඩු පවරන්න පුළුවන් හැබයි අපේ රටේ නඩු පවරණකොට දැන් ඔය කියන බිලියන ගානක වන්දයක්. ඕක ඉනීශල් ලෙස්ටිවේට් එක අපි දන්න තරම ක එකනෙ මන එකෙ බැලූ බැල්මට කරනලා දැස්තමේන් තුොක් කොක ඒට වඩාවෙන්න පුළුවන් ගාන්න බිලියන ඩොර් බිලියන ගා. ඉේ එහම ඉනිශෂල් ඇටලිමේට එකට මේ කරනකොට ඔය බිලියන ගාන ඔබ හිතනවාද මේ සමාගමකට සකාගමක් ඩොක්ගාල දෙයි කියලා. නිකන් දේ කියලා දෙවන්න කිව්ම ඩොක් ගාල උසාාවය නෝක කරපුගම පහුවදා ගවයි කියල හිත නො දොයි ඩොර් බිලන ගන. ඔබ හිතනවා දහක වෙයි කියලා. හොඳන මතක තියා ගන්න. ොර් බිියන ගාන එහෙම පාට්ට ගෙවයිද කියනක සම්බන්ධය ප්‍රශ්නයක් තියෙනවා ඒවාගේම ලංකාවේ ආයතනය ගොල වහල ගියොත් ඒ අතරතුරේ ලංකාවේ නියෝජිතයෙක් නැතිවුණොත් අපි අපේ අධිකරණ නියෝගේ දැන් අපි නඩුව දින අපි කියමුකෝ මේනි උ අදහසක් ලෙස දැන් අපි ඒකට නඩු කියලාි ලංකාවේ අධි කරය නඩු කියලා අපි නඩුව දිනෙන අධිරනය කියවා බිලියන හයක් ඩොර් බිලියන හයක් පන්දි ගවන්ඩ කිය නියෝගය කරන. ගෙවන්න නැතුව ඉන්නවර. ල්ල වෙනනරටක වෙන කම්ඹින ලංකා ේජන්තුර ඉන්න ඒත් පහදාල ඒගොල්ලව අයින් වෙනවා. අරක ගවන්නතු. තොට ලංකාවේ අධිකරනධකරණය තියන අධිරන සීමාව තියෙන්නේ ලංකාව අධිකරන මුහද කලාපේට අදාලව පමණයි. එත ඊට පස්සම් කොදකරන්න. අපි ඊට පස්සේ ආයේ නීති පපති පර්ත්මේතු වෙන සිංගපපුූරට කාර ඒ වෙන රටකට ජා්‍යන්ත්‍ර අධිකර ග කිල්ල නඩ පවරන්න වෙනවා. මේකල්න්ට මෙහමට ගෙවන්න කිවවා ගෙවන්නන්නේ නයකි. එහෙම ප්‍රශ්නෙකුත් වවෙන්න පුළුවක්. ඒ උපකල්පනයක් කරේ. ඒයි. තේරුග ඒන්ද ඒ කාරණාව සලකා බලනො කොට නැව අයිති රෙජිස්ටට් කන්ට්‍රියක සිංගපපුූරුවක්්‍රස් පර් එකේ එහෙම නම් එක්ස්පර්ල් එකට අදාලව නඩුව සිංගප්පුූරුව අධිකරණය පැනවීම සම්බන්ධය දිකුකාලීන බලපුුවම හා ඒ කොම්පැනිීමේ ඔය ඔය ිපිින් කම්පනනිස් කියන එක සම්බන්ධයෙන් මිනිස්ස දන්න නෑ. ඔය පැනමාව එහම සරක් නැව් ඇර ජිටි කරන්න ගක සම්බන්නේ නන්නේ නෑ වර්කර් ස්්‍රයිට් නෑ කිසිම මේවනෑ උුන් තක්කඩි වගේ ඒක උන් පැනිදුවන්නේ ශිපිං ලයින්ස් එයින්ද ඔය නිිකාම් මාෆියාවක් ඇත්තරම ගියුවොත්ඔය ග්ලෝලීය ය කටේනර් එහෙමේ ගෙන නොව නැ නැව් ක්‍රමවේදේ ඇත්තරම මාෆියාව. ඒ මාෆියාවත් එක ගැටෙන්න්නන ඒගොල්ලො ඒගොල්ලො හරි ජනවින් මිනිස්සුනන් නෙමෙයි ඒහින්ද අපි තාක්ෂේණි කහ දීකුකාලන ටැක්ටික්කඇටයට සිංගපපුූර ැඩු පැවදීම නීතිපති දෙපාර්තමෙන්න්තු ගට තීරන සියයට සියක් ම අනු අත කරනවා. එක මගේ නීතිමේ ස්ථාවරය එකන මම මේ තක්කඩිත් එක්ක ගැටන ඕන විදිය බලපුුවම තීතිපති දෙපාර්තමෙන්න්තු හරිදය කල දෙෙන ඒන කවුරු මොවා කිව්වත්. එකන ඒක මගේ අදහස දර්ශනගේ හනුන්ගඩි කදහස වෙනස් එන්න පුළුව හැබැයි දීල්කාලීිනව බලපුම. තිපති දෙ ාර්මේතුව නිැදි හැයි නීති ප්‍රති දෙපාර්තමේන්තුව නඩුව පවරන්න ගිය කාලය වැරදි. හා! ඒකකඩ විේතනයක් කර පුමිණට පවරන්න ගිය කාලය අතර ගැන නඩුව පවරන්න කාලය අතර වලපු ලොක පරස් පර ඇතින නීති පපති පාර්මේන්තුව මිනිස්සුන්ගේ හර්ද සාක්ෂියක කොහෙද තියන නක ජනතාව දෙක් තියන්න කිනික සබන්ධය ප්‍රශ්ණයක් තියෙන. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ මම ඔය විරෝධතා සිදුකිරීම සම්බන්ධයෙන්. ේස්ථාධිරනය තීන්දු සම්බන්ධයෙන් අපි ලියුන්ලියලා මේ දේවල් කරලාති නවා අපි මේ රටේ ඔය කොච්චර කට්ටේ කිව්වා දැම් බලන්න නූර්ුව අරගන ලස්සනට පොලිස් චිප්කට දාගෙන යනවයිද. මන්්දක්කේ නුර්ව අත්ත ඩංකොට ගැනීම කර නිතාමත් ලස්සනට කාන්තා පොලිස්සින දාාරීන්න ඉල්ල අරගන ගහිල්ල දාගන ගිහිල්ල නඩු දාලා ගේනවා බොහොම ලස්සනයි. ඒ මාධ්‍ය ඉන්නකොටන. අර මාධ්‍ය නැති දැන චිරන්ත අමර සිංහ උනේ දේ. ං අපිියෝක කරනවා ොලිස් බා්‍ය ප්‍රකාශක. ඔය තක්කඩි වැඩ පොඩ්ඩක් පෙන්න්නන්න පෙබරවාර විසි අත වෙච්චදේ විඩියෝටික රාජ්‍ය පුද්ධි සේ කැමරවලින් අරම් පෙන්න්න පියබලන්න පුළුවන්න්න කොන්දත්තියෙනවානම් අභියෝගයක් පුළුවන්න්නම් පෙන්න පංකරපු වැඩේ. අල්ලා වීසිකල් ලජීප කැතුට දැම්මි නැද්ද කියලා. වච්චනයක් කතා කරනෑ. වච්චනය ඔය කක මොකඩදෝක මුොදවේ තොරතුරු ල්ල දමුස හේෙනවාකොකිවවා විසිකල ඇතුළට. මංකිවේ නූර් හැබැයි බොහොම මීඩියය එකක ඉන්නවානේ ඒහින්ද ලස්සනල කර මාධ්‍යකාචේ නැතිතැනෑ අපිට දාලා ජීප ඇතුළ ගහලත්තිවරයි. ඉතින් අදවෙන කොනුත් මම ඒඒ මතකයන්න එක්ක දුක්විදිනවා ඒ කෑ ගැසීම මම ජීපය ගැතුලින් ොද මම ජීපය ගඇතුල බිම මම කෑගහනෝ ගහනකොට මට කරගයා ගැන දෙන්න වේදන මකක්ත කරන. තින් ඔය කවුරු මොනව කිව්වත් මර්ධනය කියනදේ ඔබට වෙනකක් ඔබ දන්නනෑ එක තින බරපතලකම්. හරි ඕකොල්ල හිතායාමුට හොඳවඩේ කියලා හැබයි ඔබේ ලකට ළමකුට ඕක වෙනකොට ඔබේ ඔබට ඕක වෙනකට ඔබේ බිරින්දට ස්වාමිපුෘරෂයට ඕක වෙනකට ඔබේ දුවට පුතාට ඕක වෙනකට ඔබට තියනවේදනාව කෝප මනද කියෙලා ඔබට දේරෙනනෙතර. හැබැයි එතන්ට එනකං ඉන්නපා කියනක තමයි අපේ වේ රටේ අරගලයක් කරලා මිනිස්සු ඉල්ලන්න පද්ධති වෙනසා මේම මේ විදිට යන්න දෙන්න බෑහින්ද. ඒ හින්ද ඒකට කටයුත කරේ වගේ ම පිඉදිරියේදී බලාපොරොත්තිනා ජාතික. ින්න අධිගරන සේවා කොමිෂන් සභාවට කරුණු වගේයක් මාර්ගෙන් ඉල්ලීම් කිීපයක් කරන්න විශේෂයෙන්. මේ සුරංගනා කතා ගන බීවාර්තා සම්බන්ධ මොක්කිරිරන ගෙ ොද අපි දන්නන වසන්ත මුදදිරගේ බීවාර්තා සම්න්ධ, කොම් ප්‍රධන මයිස්ත්‍රාත් දුන්න තීන්දේද කොඩාක් කරුණුතියෙන සුරංගනා කතා සම්බන්න්නේ ඒ සුරංගනාතා වලට විරුද්ධව සයම් ක්‍රමවේදයක්ත් තියෙනු නැත හැමදාම මේ රට අධිගරණය. ජනතාවත් පීඩාවට පත්්‍යනවේ පොලීසිය බොරු නඩුන්ද. එකක් නඩුවක් දාාපුවම නඩුවක් අහන්න කාලයනවාට ශ්‍රමයනවාට වියදමක්්‍යනවා දෙ පර්ශව කීපයකින්ම වියදන්ගනවා මෙ පැත්තෙන් කාලයනවා අධිකරණය කාලයනවා. බොරු කියලා බොරු සාක් කිය්‍ය අහදලලා බොරුවට නඩුදානනම් ඒවා වැලැක්ීමට කටයුතු කරන්න ඕනේ කියනෙට ඉල්ලිම් කිරීමට අපි බලාපොරොත්ති න දිදේද සිප්‍රිකාරී ශක්කක්ව එහෙමනං අද ඔබ සිල්තිනට ස්තුති මගේ වචන සල්පය අසන්. අක් තරණ පූවත්තකට ඒහාගේීර් වල්ටගෙනෙ කුමක්.